सभाव कल्तबन अवस्थाव योजना पोदु व्यापार कारक सभावे सभापति सुनील हंदुनेत्ति मंत्रितुमा विसिन दिदास दासे ओक्टोबर 28 दिन पार्लिमेंतु हमुवे तबन लद श्रीलंका महाबैंकु विसिन सिदुकरन लद भाण्डागार बेंदुमकर निकुतुवलदी सिदुवेति मूल्य अक्रमिकता सोयाबैलीमे वार्तावे पहत करुणु पेन्वा दी अत एक 2015 फेब्रुवारी 27 එතන කරු කතාරන් 2016 මාර්තු 30 කියලා සඳහන් වෙන එක ඇතුළත් නැහැ එක ගනු දෙනුවයි 2015 පෙබරවාරි මාසේ 27 බහණ්ඩාගාර බැඳුම් කර නිකුත් දෙක නිකුතුවකදී එම සිදු වූ දිනේට අදාළව ඒ කියන්නේ එම ගනු දෙනු සිදු වූ දිනට අදාළව මිලියන 1674කට වැඩි අවාසියක් රජයට සිදු වී ඇති බව හා එම අවාසිය වළක්වා ගැනීමට බලධාරීන් වගකිය යුතු බව දෙක අදාළ බැඳුම් කර ගනු දෙනුවේදී महाबैंकु अधिपतिवरया ईट बलपयामक एतिवन लेस कटयुतु कर एति बव ओहु रुजुवम ईट वगकयुतु बव सह ओहुट सह अदाल अनेकुत निलधारीन्ट एरहिव नीतिय क्रियात्मक कलयुतु बव तुन हिटपु महाबैंकु अधिपतिवरयागे ज्ञाति सबद्धतावयक एति मूल्य आयतने विसिन प्रश्नगत बेंदुम कर गनुदिनुव मगिन अतिमहत् अयितुलाभयक लबा एति बव ईट अमतर वशयेन මෙම බැඳුම් කර නිකුතුවේදී සිදු වූ අක්‍රමිකතා නිසා සිදු වූ පාඩුවහ බැඳුණු කරුණු හේතුවෙන් සමස්ත ආර්ථිකයට බලපෑමක් සිදු වී ඇති බව පහ සේවක අරසාදක අරමුදලට රුපියල් මිලියන ගණනක පාඩුවක් වී ඇති බවත් බැඳුම් කර ක්‍රියාවලිය තුල අයිතු වාසි ලබා ගැනීමට ඇතම් ප්‍රාථමික විලදුන් ද මහ බැංකුවේ හා අර්ථසාධක අරමුදල හා ලංකා බැංකුවේ ඇතම් නිලධාරින්ද අයතා ලෙස කටයුතු කර ඇති බවත් ඔවුන් සොර එකමුතුවක් ලෙස කටයුතු කර ඇති බව ඉහත කරුණු අනුව ආණ්ඩුව ජනවාරි මාසයේ 8 ජනවරමට පටහැනිව කටයුතු කරගන් කටයුතු කරමින් රටට මහත් පාඩුවක් සිදු කර ඇති බැවින් එම දූෂිත ගනුදෙනු වලට හවුල් කරුවන්ට දඬුවම් දිය යුතු බවත් අවිභා අවභාවිතා වූ මුදල් නැවත රජයට ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගත යුතු බවත් යෝජනා කර සිටිමි පළමු කොටම ගරු කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා पक्ष नायक दीर्घ साकत्यावकिनुर्व अद दीर्घ काल अभी भो वडकटित इक्मनिंग अवसंकरण के लभुतम उत्साह अद उदी दहायसीट हवस हतईति दीर्घ काल मे आंदोलन तुड़ुदीति बन बेंदुमकर गणुदुनु पिलिबंदव विवादे पेवत्तीम सदा ये सदा उबतुमा मे काले लबादीन धरण लद उत्साह पिलिबंदव उबतुमाट बेहिन्मिस्तुतिवंत वेनो अपाद मे साकत्यावट बंदुमकरान्नि मेतकाले लंकावे मूल्य विनदपुलट अतिकरलत महा अवासागत विकृतिया एवागेम समस्त आर्थिके चलने अंट अतिकरलत महा अवासागत बलपेमत एवागेम अपेराटे पौद्गलिकांसे सेवक सेविकावांगे अरसादक अरमुदलट करलत महा विनाशयात एइन अपेराटे आर्थिक देहेट अतिवीतिबेन बलपेमे प्रमाणयात एहा निसामत एम वंचनिक मुदल अत्पत् कर गेनिम सह एम वंचनिकेन दंडवन लबा दिय युतु केन योजनाव गरु कथानायक तुमने मेय 2015 අවුරුද්දේ පෙබරවාරි මාසයේ 27 වෙනිදා මේ ගනුදෙනු සිද්ධ වෙනවා මේ ගනුදෙනු සිද්ධ වෙන අවස්ථාව කියලා කියන්නේ අපේ රටේ විශේෂ දේශපාලන අවස්ථාවක් ජනවාරි මාසයේ 8 වෙනිදා එතෙක් පැවති පාලනේ බිඳවට්ටලා නව පාලනයක් ගොඩනගාගනු ලැබුවා එතෙක් පැවති පාලනයේ තිබුණු ප්‍රධානම චෝදනාව තමයි වංචාදා දූෂණ නාස්ති පිළිබඳ චෝදනාවන් එල්වී තිබුණා ඒ නිසාමත් තමයි එවකට ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහත්මය එක වේදිකාවකදී කිව්වා ඔහු බලයට පත් වූ වහාම අපේ රටේ ගුවන්තොට පොළවල් වසා දමනවා කිව්වා. එහි අර්ථය උනේ ගුවන්තොට පොළවල් වසා දමන එක නෙවෙයි. එහි අර්ථය උනේ කිසිදු හොරෙකුට වංචාකරයෙකුට පැනලා යන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒ නිසා ලංකා ඉතිහාසයේ මැතිවරණ වේදිකාවේදී වංචාව දූෂණේ නාස්තිය පිළිබඳව වැඩිම සාකච්ඡා වෙච්ච මැතිවරණ බවට පත් උනේ ජනවාරි මාසයේ 8 මැතිවරණේ. ජනවාරි මාසයේ 8 වෙනිදා පැවති පාලනේ බිඳවැටුණාට පසුව එම පාල අලුත් ජනවරම ගොඩනැගීම සඳහා මහත් බලාපොරොත්තුව සහිත මැදිහත් වූ ජනතාවගේ අපේක්ෂාව බවට පත් වී තිබුණේ කුමක්ද? ඔවුන්ගේ සාකච්ඡාවන් බවට පත් වී තිබුණේ කුමක්ද? ඔවුන්ගේ බලාපොරොත්තුන් බවට පත් වී තිබුණේ කුමක්ද? මේ වංචනිකයන් එළිදරව් කිරීමත්, එම දේපළ යළි අත්පත් කර ගැනීමත්, එම වංචනිකයන්ට දඬුවම් ලබා දීම. එනිසා විශාල අපේක්ෂාවක් තිබුණා. අපේ රටේ පොදු ජනතාව ගිහිල්ලා ඒ සඳහා අදාළ ආයතනවලට පැමිණිලි දාන්න පටන් ගත්තා. අපේ රටේ පොදු නිලධාරීන් මේ වෙන උනන්දුවක් දක්වන නිලධාරීන් දේශපාලන ව්‍යාපාර වලට තොරතුරු දෙන්න පටන් ගත්තා. මේ රටේ පොදු ජනතාව මේ වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් ලබා දීම සඳහා මහා බලාපොරොත්තුකින් උණුසුම් සහගත වකවානුවක් තමයි පෙබරවාරි මාසයේ 27 කියලා කියන්නේ. ජනවාරි මාසයේ 8 වෙනිදාගින් පසුව දින 50ක්වත් ගත වෙලා නැති වෙලාවක
වංචනිකයන් දූෂිතයන් දඬුවම් ලබා දීම සඳහා මිනිසුන් මහත් බලාපොරොත්තුෙන් උද්‍යෝගයෙන් සාකච්ඡා කරමින් තිබෙන වෙලාවක. හැබැයි ජනතාව වංචනිකයන් දූෂිතයන් දඬුවම් ලබා දීම සඳහා මහා අපේක්ෂා සහගතව කටයුතු කරනකොට මහ බැංකුවතුළු දියත් වෙමින් තිබුණේ කුමක්ද? රටේ වංචනිකයන් දඬුවම් දීම සඳහා උණුසුමක් ගොඩනැගී තිබෙනකොට මහ බැංකුවතුළු සැලසුමක් දියත් වෙමින් තිබෙනවා මහ ජනයාගේ දීපල වංචා කරන්න. නැවත වංචාවකට අවතීර්ණ වෙන්න. එනිසා ජන එළියේ ආණ්ඩුවෙන් එළියේ ජනතාවගේ අපේක්ෂාවන් වංචනිකයන් දූෂිතයන් අත්අඩංගුවට කර දඬුවම් ලබා දීම සඳහා දීපල අත්පත් කර ගැනීම බවට පත් වෙනකොට ආණ්ඩුව ඇතුලේ සාකච්ඡාවට බවට පත් වී තිබුණේ නැවත වංචාවක් සිදු කරන්නේ කොහොමද කියලා. එනිසාමත් තමයි ගරු කථානායකතුමනි සෑම වංචාවකට වඩා මේ මූල්‍ය ප්‍රමාණය වගේම මෙහි තිබෙන ගුණාත්මක හරය අපි අපේ සාකච්ඡාවට ගත යුතු තිබෙනවා. මේ ආණ්ඩුවේ උණුසුම මැකියන්නත් මැත්තේ දින 50ක්වත් ගත වෙන්න මැත්තේ මෙවැනි ගනුදෙනුවක් කරන්න සූදානම් වුණු ආණ්ඩුවක් ඉදිරියේදී කවර ආකාරයෙන් හෙසිරීවිද? ජනවරමේ උණුසුමවත් මැකියන්න මැත්තේ මෙවැනි බරපතල වංචනික ගනුදෙනුවකට අවතීර්ණ වෙනස ආශිර්වාද ලක්වන්න පමණක් නෙවෙයි ආරක්ෂා කරන්න පෙළඹෙන පාලනය මේ රටේ මහජන දීපල හොරකම් කරපිට වංචනිකයන්ට දඬුවම් දෙන්නෙත් නැහැ වංචා නතර කරන්නෙත් නැහැ. එනිසා ගරු සභා කථානායකතුමනි මේ වංචාව හරහා මේ ආණ්ඩුවට වංචනිකයන්ට දඬුවම් ලබා දීම සඳහා තිබුණු සදාචාරාත්මක අයිතිය යුක්තිසහගත අයිතිය අද ගිලිහි තිබෙනවා. තමුන්වහන්සේලා කොහොමද වංචනිකයන්ට දඬුවම් ලබා දෙන්නේ? දූෂිතයන්ට ගරු සභාපති කථානායකතුමනි දූෂිතයන්ට දඬුවම් ලබා දීම සඳහා සදාචාර සම්පන්න අයිතියක් නැහැ. ඒ නිසා තමයි අද හැකියාව ලැබිලා තිබෙන්නේ. මහා පරිමාණ වංචනිකයන් අත්අඩංගුවට ගත්තාට පසුව ඔවුන් ඇතුළට ගන්නවා බැඳුම් කර හොරුන් එළියෙන් ඉන්නවා කියලා පුරාජයට දොඩවන්න. ඒ හැකියාව ලැබී තිබෙන අන් කවරක්වත් නිසා නෙවෙයි. අද මේ ආණ්ඩුවට වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් ලබා දීම සඳහා තිබෙන සදාචාරාත්මක යුක්තිසහගත අයිතිය පවා මේ බැඳුම් කර ගනුදෙනුවෙන් ගිලිහි තිබෙනවා. එනිසා තව දුරටත් වංචනිකයන්ට දඬුවම් දෙන්න දූෂිතයන්ට දඬුවම් දෙන්න දූෂිතයන්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බව මෙම ගනුදෙනුවෙන් ඉතා පැහැදිලිව පෙන්눔 කරමින් තිබෙනවා. ගරු සභාපතිතුමනි මෙම ගනුදෙනුව සිදු වූ මොහොතේ සිටම දේශපාලන ව්‍යාපාරයකට අපි අවධානය යොමු කරා. ගනුදෙනුව සිද්ධ වෙන්නේ පෙබරවාරි මාසේ 27 මාර්තු මාසයේ 15 වෙනිදා. අප මාධ්‍ය සාකච්ඡාවක් ඇඳව ආණ්ඩුව එකක් ඉල්ලා හිටියා. බරපතල ගනුදෙනුවක් සිදු වී තිබෙනවා. මේ ගනුදෙනුවට අදාළව පරීක්ෂණ විධිමත්ව ඉටු කිරීම සඳහා නම් එම මුලසුනේ මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් පවත්වාගෙන තියාගෙන මේ පරීක්ෂණ කටයුතු ඉස්සරහට යන බෑ. කරුණාකරලා తాවකාලිකව ඔහු එම ධූරයෙන් ඉවත්කොට පරීක්ෂණයේ සිදුකොට පරීක්ෂණයෙන් පසු ඔහු වරදකරුවෝ නිවරදකරුවෝ කිරීම මත ඔහුට නැවත පත්වීම ලබා දෙන්න කියලා. ඒක ඉතාමත් සාධාරණ යුක්තිසහගත ඉල්ලීමක්. මහ බැංකුවේ ගනුදෙනුවක් සිදු වී වංචනික ගනුදෙනුවක් සිදු වී තිබෙනවා. ඒ වංචනික ගනුදෙනුවට ඍජුවම මහ බැංකුව අධිපතිවරයා සඳහන් වූ බව වාර්තා වී තිබෙනවා. එනිසා වඩා සදාචාරාත්මක සම්පන්න පරීක්ෂණ දියත් කළ යුතුව තිබුණේ මහ බැංකුව අධිපතිවරයා తాවකාලිකවම ධූරයෙන් ඉවත්කොට පරීක්ෂණය දියත් කරන්න. හැබැයි එම පරීක්ෂණය දියත් කරන්න තමුන්වහන්සේලා සමත්ුනේ නැහැ. අනතුරුව මේ පාර්ලිමේන්තුවේද මා 23-2 යටතේ ප්‍රකාශ කරමි. ගරු අග්‍රාමාත්‍යවරයාගේ මේ ප්‍රශ්න පිළිබඳව විමසා සිටියා. අග්‍රාමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා ඔහු විසින් මෙතෙක් බැඳුම් කර ගනුදෙනුවේදී තිබුණු ප්‍රයිවට් ප්ලේස්මන්ට් කියන්නේ පුද්ගලිකව කතා කර ගන්නා ක්‍රමයේ වේදේ වෙනුවට වෙන්දේශ ක්‍රමයට යන්න කියලා ඔහු යෝජනා කරයි කියන ප්‍රකාශය මේ හෙන්සාඩ් ගත වෙලා තිබෙනවා ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රකාශය හරහා. හැබැයි මේ ගනුදෙනුවේ මුළු පදනමම සකස් වී තිබෙන්නේ එතෙක් අනුගමනය කරන ලද ක්‍රමවේදයේ කිසිදු විධිමත් පිළිගත් ක්‍රමවේදයක් අනුව වෙනස් කිරීමකින් තොරව කැබිනට් මණ්ඩලයේ අවසරයකින් හෝ මුදල් අමාත්‍යවරයාගේ ලිඛිත දැනුම් දීමකින් හෝ මූල්‍ය මණ්ඩලයේ දැනුවත් මූල්‍ය මණ්ඩලයේ එකඟතාවයකින් හෝ මූල්‍ය මණ්ඩලයේ යෝජනා සම්මතකින් තොරව මහා බැංකුව අධිපතිවරයා එතෙක් ගනු අනුගමනය කරමින් තිබුණු ක්‍රමවේදය මුළුමනින්ම වෙනස් කිරීමට භාජනය කිරීම තමයි මෙම ගනුදෙනුවට අවශ්‍ය වෙන පදනම සකස් කරේ. ගරු අග්‍රාමාත්‍යවරයා විසින් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර එම ගනුදෙනුවට අවශ්‍ය වෙන මූලික පදනම සකස් කිරීම සඳහා ඔබතුමා උපදෙස් දුන්න බව. ඔබතුමා මේ පාර්ලිමේන්තුවට පමණක් නෙවෙයි අර්ජුන මහේන්ද්‍රන් මහා බැංකුව අධිපතිවරයා කෝප් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් කියා තිබෙනවා එතෙක් අනුගමනය කරන ලද ක්‍රමවේදයේ වෙනස් කිරීම සඳහා උපදෙස් ලබා දෙනු ලැබුවේ අග්‍රාමාත්‍යවරයා විසින් බව. එනිසා මේ ගනුදෙනුවේ මූලික පදනම සකස් වී තිබෙන්නේ මෙතෙක් අනුගමනය කරන ලද ක්‍රමවේදයේ කිසිදු විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකොට වෙනස් කිරීම. ඒ වෙනස් කිරීමේ පදනම මත තමයි මේ ගනුදෙනුවට අවශ්‍ය වෙන දොරටු විවෘත වී තිබෙන්නේ. එනිසා ආරම්භයේ සිට මේ ගනුදෙනුව පිළිබඳව විශාල සාකච්ඡාවක් මතු වී තිබෙනවා. ගනුදෙනුව සිදු වූ මොහොතේදී විධිමත් පරීක්ෂණකට අදාළ ආයතන වලට මේ යොමු කළ යුතු තිබුණා. එක්කෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත, එක්කෝ
අල්ලා සෝදූසන කොමි ස්වභාවෙත එහෙම නැත්නම් අලුතෙන් පිටුන ලද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසෙ වෙත මේ යොමු කළ යුතු තිබුණ එවැනි ගොඩනගා තිබෙන විධිමත් ආයතන ව්‍යුහයක් කරා මෙම පරීක්ෂණ දියත් කළ යුතු වීම තමයි වඩාත් වගකීතු සම්පන්න ආණ්ඩුක කාර්යභාරය වී තිබුණේ වඩාත් වගකීතු ආණ්ඩුක කාර්යභාරය බවට පත් වී තිබෙන තමන් වෙත පවරා තිබෙන බලය ඒ බලය හරහා පනවා තිබෙන අනපනත් අනු ඒ අනපනත් වලට අනුකූල වන පරිදි පිහිටවා තිබෙන ආයතන වෙත මෙම පරීක්ෂණ කටයුතු යොමු කිරීම. හැබැයි එවැනි යොමු කිරීමක් කරනවා වෙනුවට අග්‍රාමාත්‍යවරයා මැදිහත් වී ඔහු දන්නා හඳුනන මීට කලිනුත් පාර්ලිමේන්තුවේදී කියා තිබෙනවා එක් නීතිඥවරේ නීතිඥවරු තුන්දෙනෙක්ගේ කමිටුවක් පත් කරා එක් නීතිඥවරේ සිරිකොතේදී එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා මන්ත්‍රී චන්දනාමලේකන සකස් කරනකොට එම චන්දනාමලේකන බාර දීම සඳහා නාම යෝජනා පත්‍රය අසංකරන නීතිඥා බවට පත් වී තිබුණා. නීතිඥයන් තින්දරගේ කමිටුවක් පත් කරනවා. ඒ කිසිසේත්ම විශ්වාසනීයත්ව කමිටුවක් නෙවෙයි. එම කමිටුවේ ඇත්ත වමනාව බැලු බැල්මට පිටස්තර සිට බලන්නේ කෙටියට මේ රටේ පොදු ජනතාවට හැදෙන චිත්‍රය තමයි සැබෑ ගනුදෙනුව වසන් කිරීම සඳහා දරන ප්‍රයත්නයක් ලෙස තමයි එම කමිටුව අපි තීරුම් ගත යුතුයි තිබෙන්නේ. ඒක තමයි අපේ අදහස. සැබෑ ගනුදෙනුව වසන් කර ගැනීම සඳහා දරන ප්‍රයත්න. ඇත්තම සැබෑ ගනුදෙනුව සොයා ගැනීම සඳහා නම් ඊට අදාළ අනපනත් වලට අනපලත්වන්ට අනුකූල වන පරිදි පිහිටවා තිබෙන ආයතනයන් වෙත මෙම පරීක්ෂණ යොමු කළ යුතු තිබුණා. එවැනි යොමු කිරීම සිදු වෙන්නේ නැහැ. අනතුරුව තමයි මෙම පරීක්ෂණය කෝප් සභාව වෙත එන්නේ. පාර්ලිමේන්තු දීව් ගුණසේකර අමාත්‍යතුමා මුලසුන දරන ලද සභාපති දුරදන්න පොදු ව්‍යාපාර කාරක සභාව වෙත එනවා. එම කාරක සභාව කාටාර කියන්න පුළුවන් එම කාරක සභාවේ ක්‍රියාකාරීත්ව පක්ෂපාතී කියන්න පුළුවන් එම කාරක සභාව යම් පැරණි දේශපාලන වමනාවක් එක නියෝජනය කරායේ කියලා විමන දේශපාලන තර්ක කියන්න පුළුවන් හැබැයි මේ පාර්ලිමේන්තුවේ එවකට නියෝජනය කරන පාර්ලිමේන්තුවේ සංයුතියන තෝරාපත් කරගන්න ලද පොදු ව්‍යාපාර කාරක සභාව එම පොදු ව්‍යාපාර කාරක සභාව මෙම ක්‍රියාවලිය දියත් කරමින් තිබුණා එම ක්‍රියාවලිය දියත් වෙමින් එහි අවසන් අදියර දක්වා ගමන් කරමින් තිබුණා ඒ සඳහා වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇතිවෙමින් තිබුණා මාට දිනවක වානු හරියට මතක නැහැ නමුත් වාර්තාව අවසන් කොට මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම සඳහා ක්‍රියාවලියක් දියත් තිබුණා ඒ ක්‍රියාවලිය කොහොමද අඩපණ වුණේ ඒ ක්‍රියාවලිය අඩපණ වුණේ හදිසියේ පාර්ලිමේන්තුව විසුරුව හැරීමත් එක්ක එම පොදු ව්‍යාපාර කර සභාව ආවසුණු පමණක් නෙවෙයි එම ව්‍යාපාරක සභාවේ වාර්තාවද අවශ්‍ය වීමට භාජනය වුණා ඒ නිසා මේ හැම අවස්ථාවකම පෙන්눔 කරමින් තිබෙන්නේ කුමක්ද මෙම වංචනිකයන් සොයාගෙන ඔවුන්ට දඬුවම් ලබා දීම සහ එම දේපළ අත්පත් කර ගැනීම සඳහා ආණ්ඩුව කැටිට කටයුතු කරනවා වෙනුවට එම වංචනිකයන් ආරක්ෂා විශේෂ විශේෂ පරි මහජන මහ බැංකුවේ ධනදෙන පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදු කරන අතර මෙම පෙබරවාරි මාසයේ 27 2015 අවුරුද්දේ මේ සිදු විශේෂිත බඳුන් කර ගනුදෙනුව පිළිබඳව විශේෂිත පරීක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ කරනවා. ඒ ආරම්භ කිරීමේදී රට තුල ඇතිවෙච්ච සාකච්ඡාව කුමක්? සමහර අය එම ආරම්භ කිරීම අර්ථකථනය කරන්න උත්සාහ කරා. මෙම ගනුදෙනුව කහ වතුරෙන් නාව පිරිසුදු කර ගැනීම සඳහා දරන ප්‍රයත්නය තමයි හඳුන් නැති මන්ත්‍රීතුමා සභාපතිත්වයේ දරන කාරක සභාව විසින් ඉටු කරන්නේ කියලා සාකච්ඡාවක් ගොඩනැගුණා. ඒ වගේම ආණ්ඩුව පැත්තෙන් සාකච්ඡාවක් ගොඩනගලා තිබුණා හඳුන් නැති මන්ත්‍රීතුමා විසින් මීට පෙර මෙම බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කර තිබෙන නිසා ඔහු අපක්ෂපාතී ලෙස සලකන්න බැහැ. ඔහු සභාපතිවරයා හැටියට මුළු කෝප් සභාවේම අනුමැතියට යටත්ව කටයුතු කරනවා වෙනුවට ඔහු පක්ෂපාතීව කටයුතු කරනවා යයි කියලා ආණ්ඩුවෙන් තර්ක හැදුවා. අනෙක් පැත්තෙන් තර්ක ගොඩනැගුවා හඳුන් නැති මන්ත්‍රීතුමා නියෝජනය කරන කෝප් සභාව ආණ්ඩුවේ වමනාවට අනුව කහවතුර කහදියරෙන් නාව පිරිසුදු කිරීමේ ක්‍රියාවලියට කෝප් සභාව කටයුතු කරනවා කියලා අපි සතුටු වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පොදු ව්‍යාපාර කාර සභාවේ සභාපති ධූරයේ දැරීමේ හේතු කොටගෙන මෙම ගනුදෙනුව කිසිසේත්ම යටපත් වෙන ඉඩ නොදී ගනුදෙනුවේ සැබෑ වග උත්තරකරුවන් සහ ගනුදෙනුවෙන් සිදුවී තිබෙන පාඩුවත් එම පාඩුව අත්පත් කර ගැනීමත් එම ගනුදෙනුවන්ට දඬුවම් ලබා දීම සඳහා ඒකමතික නිර්දේශන සහිත වාර්තාවක් ඉදිරිපත් කරන්න සමත් වී තිබෙනවා. කහ වතුරෙන් නාවනවා කියපු අයගේ මන්ත්‍රීවරුත් එකට අත ඉස්සුවා. අපක්ෂපාතී නැතියයි කියා දොඩවන ලද මන්ත්‍රීවරුන් සමාජිකත්වයකට අත උසන් ලැබුවා. ඒ නිසා මේ ඉදිරිපත් කරන පොදු නිර්දේශයන් පිළිබඳව සෑම දිනම පොදු එකඟතාවයකට අවිල තිබෙනවා. දෙක සමත් වීමක් නෙවෙයිද? ඒ නිසා කවර මෙම පොදු ව්‍යාපාරක කාරක සභාව තුළ මෙම ගනුදෙනු පිළිබඳ පරීක්ෂණ දියත් වෙන මොහොතේදී විවිධ ආකාරයේ කරුණු අවලාද වෙන අයගේ යටි වමනාවන් ඉටු කරගන්න උත්සාහ කරත් අපි සතුටු වෙනවා. සුනිල් ආඳුනේත් මන්ත්‍රීතුමා සභාපතිත්ව දරපු
පොදු ව්‍යාපාරකර සභාවට හැකියාව ලැබුණා. සියලු දෙනාගේ ඒකමතික සහිතව නිගමනයන්ට නිර්දේශයන්ට එකඟතාවියත් වාර්තාවේ සමහර කරුණු පිළිබඳව යම් පරස්පරතාවක් සහිත වාර්තාවක් ඉදිරිපත් කරයි. ඒක මෙම ගනුදෙනුව පිළිබඳව ඉතාමත් සවිස්තරාත්මක විස්තර ඇතුළත් වාර්තාවක් බවට අදපත් වී තිබෙනවා. අප අද මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට බඳුන් වෙන්නේ අන්නේ ඉතිහාසගත සිට දිගෑරුණු ක්‍රියාවලියේ පොදු ව්‍යාපාර කාර්ය සභාවේ එම වැදගත් වාර්තාව තමයි ගරු කතානායකතුමනි අපි අද සාකච්ඡාවට බඳුන් කරන්නේ. මේක ගරු සභාපති කතානායකතුමනි මම කල්පනා කරනවා පෙබරවාරි මාසයේ 27 වෙනිදා බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව මේ මා පරීක්ෂණය අපේ රටේ බැඳුම් කර මහා බැංකුව විසින් සිදු කර තිබෙන බැඳුම් කර ගනුදෙනු වල එක් නියදි පරීක්ෂණයක් කියලා. මේක සමස්ත පරීක්ෂණයක් නොවේ. ඒ විතරක් නෙවෙයි කමිටුවෙන් නිර්දේශ කොට තිබෙනවා මීට පෙර සිදු වූ බැඳුම් කර ගනුදෙනු පිළිබඳව මේට වඩා සවිස්තරාත්මක පරීක්ෂණයක් මහා බැංකුව විසින් සිදු කළ යුතුයි කියලා. ඒ නිර්දේශ කරන්න හේතු වී තිබෙන්නේ මෙම ගනුදෙනුව ගරු සභාපති ගරු කතානායකතුමනි නියදි පරීක්ෂණයක් අපේ රටේ බැඳුම් කර දූෂිත ගනුදෙනු හරහා මේ රටේ ආර්ථිකයටත් විශේෂයෙන්ම මේ රටේ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ සේවකාර සාධකාර මුදලත් කර තිබෙන මහා විනාශය එලිදරව් කරන නීතියක් බවට පත් වී තිබෙනවා. ඒ පිළිබඳ මම කරුණු කීපයක් ඔබතුමාට ගරු සභාපතිතුමනි ඉදිරිපත් කරන්න සූදානම්. විශේෂයෙන්ම මෙම බැඳුම් කර ගනුදෙනු වලදී ආන්දෝලනයට තුඩු දී තිබෙන ප්‍රධානම සමාගම තමයි පර්පචුවල් සමාගම. පර්පචුවල් සමාගම ගරු කතානායකතුමනි 2015-2027 මේ ආන්දෝලනයට තුඩු දුන් ගනුදෙනුවේ සිට 2016-2031 දක්වා ඒ කියන්නේ මාස 12යි 4යි 16ක් ඇතුළත බැඳුම් කර මිලදීගෙන තිබෙනවා ඍජුව පර්පචුවල් සමාගම විසින්ම බැඳුම් කර මිලදීගෙන තිබෙනවා රුපියල් බිලියන 141ක ඒ කියන්නේ රුපියල් කෝටි 14100ක බැඳුම් කර මිලදීගෙන තිබෙනවා පර්පචුවල් සමාගම මාස 16ක් ඇතුළත. ඒ වගේම පර්පචුවල් සමාගම වෙනුවෙන් අනෙකුත් ලංකා බැංකුව ඇතුළු සමහර රාජ්‍ය බැංකු පර්පචුවල් සමාගම වෙනුවෙන් බැඳුම් කර මිලදී අරගෙන තිබෙනවා කෝටි 8600ක. එන ආසන්න වශයෙන් ගත්තොත් මේ මාස 14 ඇතුළත ගරු කතානායකතුමනි මෙම පර්පචුවල් සමාගම මෙම පර්පචුවල් සමාගම කෝටි 23000ක බැඳුම් කර මිලදී අරගෙන තිබෙනවා. මේ කෝටි මේ මිලදී ගන්නා කෝටි 23000 ගරු කතානායකතුමනි 95%ක්ම නැවත මිලදී අරගෙන තිබෙන සේවකාර සාධකාර මුදල. ඒතර බිලියන 141යි ඍජුව බිලියන 86යි. ඒ කියන්නේ ගරු කතානායකතුමනි බිලියන 227ක් බිලියන 227ක බැඳුම් කරවලින් නැවත 95% මිලදී අරගෙන තිබෙන්නේ සේවකාර සාධකාර මුදල. ඒ නිසාමත් පහුගිය නොවැම්බර් මාසේ මූල්‍ය මණ්ඩලය විසින් මූල්‍ය මණ්ඩලය ඉදිරිපත් කරා මෙම සේවකාර සාධකාර මුදලේ කටයුතු මෙම බැඳුම් කර හරහා සිදු වී තිබෙන පාඩුව පිළිබඳ වාර්තාවක්. මා මහ බැංකු අධිපතිවරයා මේ කූඩුවේ ඉන්නෝ නම් අහනවා. මුදල් මණ්ඩලයට ඉදිරිපත් කරන වාර්තාව. මුදල් මණ්ඩලයේ සියලු සමාජිකයන්ට බලන්න දී නැවත එකතු කරගත්තා. මහ බැංකු අධිපතිවරයා එම වාර්තාව එළියට එන එක වැළක්වුවා. ඇයි? ඒ වාර්තාවේ නිශ්චිත ලෙස සඳහන් කොට තිබෙනවා. දිවිතික වෙළඳ පොලෙන් බැඳුම් කර මිලදී ගැනීම හරහා අදාළ කාලය තුල සේවක අර්ථසාධක අරමුදලට ඇති වී තිබෙන පාඩුව බිලියන 14.9යි. ඒ කියන්නේ මිලියන 14900යි. මිලියන 14900ක පාඩුවක් මාස 14ක් ඇතුළත සේවක අර්ථසාධක අරමුදලට සිදු වී තිබෙනවා. ඒ කියන්නේ මොකද්ද? පර්පචුවල් සමාගම තමන් මිලදී ගන්නා සියලු බැඳුම් කරවලින් 95% සේවක අර්ථසාධක අරමුදලට විකුණා තිබෙනවා නම් සේවක අර්ථසාධක අරමුදලේ එම කාලය තුල පාඩුව බිලියන 14.9ක්. ඒ කියන්නේ කෝටි 1490ක් කෝටි 1490ක් සේවකාර සාධකාර අරමුදලට පාඩු වී තිබෙනවා. මේ රටේ වැඩ කරන ජනතාව පෞද්ගලික අංශේ තමන්ට ලෙඩකදී එහෙම නැත්නම් තමන් විශ්‍රාම යාමේදී එහෙම නැත්නම් තමන්ට හදිසි උත්සවයකදී තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ගොඩනගා තිබෙන සේවකාර සාධක අරමුදල. ඒ සේවකාර සාධක අරමුදල ඉතා කුඩා කණ්ඩායමකට ගිල ගැනීමට අවශ්‍ය වෙන ඉඩකඩ නිර්මාණය කරලා තිබෙනවා. කෝටි 1490
මාස 14ක් ඇතුළත සේවකාර සාධකාර මුදලට ඇති වී තිබෙන පාඩුව ඒ පාඩුව දිලි මුදල් ගලාගෙන ගිහින් තියෙන කොහටද කරු කතානායකතුමනි එම මුදල් ගලාගෙන ගිහින් තිබෙන කරු කතානායකතුමනි පර්පචුවල් සමාගමට මා කියන්නම් කරු සභාපතිතුමනි පර්පචුවල් සමාගම එම කාලය තුල අත්පත් කරගන්නා ලාභය 2015 ජනවාරි මාසයේ 1 සිට මාර්තු මාසයේ 31 දක්වා එහි ලාභය එම මාස තුනට ලාභය මිලියන 959යි 2014 4 2015 අප්‍රේල් 1 ඉඳන් 2016 මාර්තු 31 දක්වා එම වසරේ එම මූල්‍ය වසරේ පර්පචුවල් සමාගමේ ලාභය මිලියන 5124යි 2016 අප්‍රේල් මාසයේ පළවෙනිදාගේ සිට 2016 අප්‍රේල් මාසයේ පළවෙනිදාගේ සිට 2016 9 වෙනි මාසයේ 30 වෙනිදා දක්වා ඒ අදාළ මාස 6 ඇතුළත පර්පචුවල් සමාගමේ ලාභය මිලියන 6815යි. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් මෙම සාකච්ඡාවට බඳුන් කරන මාස 21 ඇතුළත පර්පචුවල් සමාගම අත්පත් කරගන්නා ලද ලාභය මිලියන 13000 ඉක්මවනවා. මම අහනවා මූල්‍ය පිළිබඳ විශේෂ සත්‍යකින් අපේ සරත් අනුගම මහත්මයා. කවර ව්‍යාපාරයකටද මාස 16ක් ඇතුළත මිලියන 13000කට වඩා අධික ලාභයක් උපයාගත හැකි වන්නේ කවර සමාගමකටද? කවර බිස්නස් එකකටද? මොන බැංකුවකටද? මම මූල්‍ය සමාගමකටද? මොන කර්මාන්තයකටද? මොන සේවා වෙළඳපොලකටද? මේ කිසිවෙකුට මාස 21ක් ඇතුළත මිලියන 13000ක් ලාභයක් උපයන්න බෑ. අඩුම තරමේ ගරු සභා ගරු කතානායකතුමනි කුඩු විකුණාවත් හොයන්න බෑ. මිලියන 13000. කල්පනා කරලා බලන්න. ගරු කතානායකතුමනි මාගාව තිබෙනවා අදාළ කාලය ඇතුළත මෙම බැඳුම් කර වෙළඳපොලේ සමාගම්වල වත්කම් ලැබී වැඩි වී තිබෙන ආකාරය. අනිත් සියලු සමාගම්වල වත්කම් වර්ධනය වී තිබෙන 31කින් බැඳුම් කර වෙළඳපොලේ ප්‍රාථමික ගැනුම් කරුවන්ගේ වත්කම් වැඩි වී තිබෙන 31කින් මෙම පර්පචුවල් සමාගමේ වසර දෙකක වත්කම් වැඩි වීමේ ප්‍රමාණය 1853යි. අනෙක් සියලුම බැඳුම් කර වෙළඳපොලේ ප්‍රාථමික ගැනුම් කරුවන්ගේ වත්කම් ප්‍රමාණය 31කින් වර්ධනය වෙනකොට පර්පචුවල් සමාගමේ මහ බැංකු අධිපතිවරයාගේ බෑණනුවන් නියෝජනය කරන සමාගමේ වත්කම් ප්‍රමාණය 1853කින් ඒ කියන්නේ 18 ගුණයකින් වර්ධනය වී තිබෙනවා තමන්ගේ වත්කම් ප්‍රමාණය අවුරුදු දෙකක් ඇතුළත. මේ 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 කියන්නේ නොවැම්බර් මාසේ මූල්‍ය මණ්ඩලයේ ඉදිරිපත් කළ වාර්තාව. මේ වාර්තාව තමයි මහ බැංකුව විසින් හංගලා තිබෙන්නේ. මේ වාර්තාව ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා. වසර දෙකක් ඇතුළතම සමාගම තමන්ගේ වත්කම් වර්ධනය 1853කින් වර්ධනය කරගෙන තිබෙනවා. එනම් මේ වර්ධනය කරගැනීමේ පිටිපස්සේ මේ අයථා ගනුදෙනු සැඟවී නැද්ද? ඒක ආරක්ෂා කරන්න පුළුවන් කාටද? මේක කවර සමාගමද කරු කතානායකතුමනි? මෙම මූල්‍ය මණ්ඩලයේ වාර්තාවෙම කියා තිබෙනවා. මෙම සමාගමේ සේවය කරන්නේ 14 දෙනයි. ඒකෙන් යම් නිපුණතාවයක් අයින නිපුණතාවයක් ඒ පිළිබඳ සක්්‍යතාවයක් තිබෙනා ඉන්නේ 5 දෙනයි. ඒ ශේෂ්ත්‍රය පිළිබඳව අධ්‍යක්ෂීම් තිබෙන නිපුණතාවයක් අයින්නේ 5 දෙනයි. කාර්ය මණ්ඩලයේ 14 දෙනයි. කාර්ය මණ්ඩලයේ 14 දෙනෙක්ගේ සමාගම මා අවුරුදු දෙකක් ඇතුළත තමන්ගේ වත්කම් ප්‍රමාණය 1853කින් වර්ධනය කරගන්නවා නම් මාස 21ක් ඇතුළත තමන්ගේ වත්කම් ප්‍රමාණය 1853කින් වර්ධනය කරගන්නවා නම් කාර්ය මණ්ඩලයේ 14ක්ගේ සමාගමක් තමන්ගේ සමාගමේ මුළු ලාභය මිලියන 13000 දක්වා වර්ධනය කරගන්න සමත් වෙනවා නම් මාස 21ක් ඇතුළත ඒ පරීක්ෂාවට භාජනය කළ යුතු සමගමක් නිවේද කරු සභා කතානායකතුමනි. ඒ නිසා මේ ගනුදෙනුව එක පාර්ශ්වයක් හරි පැහැදිලි. ඒ මොකද්ද? වංචා කරන ලද මුදල් තිබෙනවා. ගරු සභා කතානායකතුමනි, අපිට ඕනෑම ගනුදෙනුවකදී නඩුවක් විභාග කිරීම වෙනුවෙන් කරුණු කීපයක් ඕන. එකක් ඕන වංචාවට හවුල් වූ කෙනා. ඊළඟ වංචාවේ ක්‍රියාවලිය. ඊළඟ උපයා ගන්න ලද වත්කම් තිබෙන තැන. දැන් මා පළමුව පෙන්වා දෙනු ලැබුවේ උපයා ගන්නා ලද වත්කම් තිබෙනවා. ඒක තමයි ගරු කතානායකතුමාගේ පළමු තර්කය උනේ. මෙම වංචනික ක්‍රියාවලිය හරහා උපයා ගන්නා ලද ධනය පර්පචුවල් සමාගම සතුව තිබෙනවා. දැන් අපි දන්නවා වංචනික ක්‍රියාවලිය හරහා හොයා ගන්නා ලද ධනය මල්වානේ අක්කර 18ක ඉඩමක් සහ මහා මන්දිරයක් සහිත ගෙයක් තිබෙනවා. හැබැයි
එතන හොරා හොයාගන්න බැරි වෙලා තිබෙනවා. මාතර බ්‍රවුන්සිල් වල වටිනාම භූමි ප්‍රදේශයේ අක්කරයකට වඩා මාතර වටිනාම භූමි ප්‍රදේශයේ අක්කරකට වඩා ඉඩමක් තිබෙනවා. වත්කම තිබෙනවා හොරා හොයාගන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා තමයි හොරෙක් නැතුව වත්කම් රාජ්‍ය සන්තක වෙන්නේ. හැබැයි දැන් මේකේ මේකේ වංචා කරලා දැන් මුදල් හොයාගන්න තිබෙනවා. දැන් එනම් අපි හොයාගන්න ඕන මොකවුද? මේ වංචාවට හවුල්ලු සාමේ වංචාවේ ක්‍රියාවලිය කවුද? මේ වංචාවේ ක්‍රියාවලිය ගරු කතානායකතුන් තා පැහැදිලි ලෙස කෝපාර්තාවේ නිර්දේශකට තිබුණා මෙන්න මේ ආකාරයට. මෙම මා කියන්නේ මේ නියදි පරීක්ෂණය පෙබරවාරි 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදා සිදු කරන ලද නියදි පරීක්ෂණයක් අතර මේ බැඳුම් කර ගනුදෙනු පිළිබඳව ඒ නියදි පරීක්ෂණයේදී ඉතා පැහැදිලිව මෙම කෝප් කමිටු වාර්තාවේ ඉදිරිපත් කළ තිබෙනවා මෙහෙම. මෙම ප්‍රස්තුත බැඳුම් කර ගනුදෙනුව සඳහා හිටපු මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඍජුවම වගකී යුතු අතර ඔහුට සහ මහා බැංකුවේ අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කරයි. එහෙනම් දැන් වංචනික කරලද දේපල තිබෙනවා වංචාවට හවුල්ලු පුද්ගලයා මහා බැංකු අධිපතිවරයා මෙම කෝප් සභාවේ සියලුම මන්ත්‍රීවරු විසින් අනුමත කරලද නිර්දේශයන්ගේ ඇතුළත් වී තිබෙනවා. ඒ වගේම වංචා කරලද මුදල් තිබෙන තැනත් මේක සඳහන් කොට තිබෙනවා. මෙම ප්‍රශ්නගත බැඳුම් කර ගනුදෙනුවට සම්බන්ධ perpetual tests ආයතනයේ ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු ලෙස ඉතා කෙටි කාලය තුළ අධික ලාභයක් උපයා ඇති අතර එසේ ලාභ ඉපීමේ ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ බලති යාන්ත්‍රණයක් මගින් පරීක්ෂණයක් කළ යුතු අතර එමගින් ඔවුන්ගේ කටයුතු හරහා මහ බැංකුව හා රජයට මූල්‍යම පාඩුවක් සිදු වී ඇතයිද ඉතා කඩිනමින් අනාවරණය කර ගැනීම මහ බැංකුවේ වගකීමක් ලෙස කාරක සභාවතරේ විශ්වාස කරයි. මා දන්නේ මේ නිර්දේශයට අනුව හෝ නොවුව දැන් මහ බැංකුව විසින් කරලද පරීක්ෂණයක් තිබෙනවා. එනිසා මුදල් තිබෙනවා ඒ මුදල් වලට හවුල්ලු වංචනිකයෝ ඉන්නවා මේ සභාවෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම මෙම කෝප් සභාවේ මේ වංචනික ක්‍රියාවලිය දියත් වූ ආකාරය ඉතා මැනවින් එකින් එක පැහැදිලි කොට තිබෙනවා. ඒකයි මේකේ වැදගත්කම තිබෙන්නේ. එහෙනම් මොකද්ද කරු කතානායකතුන් මේකට තියෙන ප්‍රශ්නේ? වංචා කරලාද මුදල් තිබෙනවා නම් වංචාවට හවුල් කෙනා ඉන්නවා නම් මේ පොදු ව්‍යාපාර කාරක සභාව හරහා වංචනික ක්‍රියාවලිය සිදු වූ ආකාරය පෙන්눔 කරලා තිනවනවා. මම මේ ඉතා වගකීමෙන් කියන්නේ ගරු කතානායකතුමනි, මෙම අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රාජ්‍ය පාලනයේ මූල්‍ය බලත රාජයේ මූල්‍ය බලතල පාර්ලිමේන්තුවට පවරා තිබෙනවා වගේම එහි විමර්ශන ක්‍රියාවලියක් අප විසින්ම විගණකාධිපති පාර්ලිමේන්තුවට පවරා දී තිබෙනවා. එනිසා මේ ක්‍රියාවලියට පණ පෙව්වේ විගණකාධිපති පාර්ලිමේන්තුව. හැබැයි අපි දැක්ක ඒ කාලයේදී මෙම වංචාවට හුල්ලුවන් විගණකාධිපතිතුමාට සහ යම දෙපාර්තමේන්තුවට එල්ල කරලද තර්ජනේ මොනතරම් ප්‍රමාණයක්ද? ඒක සාධාරණනේ. විගණ ඒ විතරක් නෙමෙයි පොදු ව්‍යාපාර කාරක සභාව හමුවෙත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ එම විගණකාධිපතිතුමාගේ ස්වාධීනත්ව අභියෝගයට ලක් කරන්න පටන් ගත්තා. එම අභියෝගයට ලක් කරන අපි මේක පාර්ලිමේන්තුව අභියෝගයට ලක් කරන්න. හැබැයි එම පොදු ව්‍යාපාර කාරක සභාව හමුවේ වැදුම් කර ගනුදෙනුව පිළිබඳ තමන්ගේ ක්‍රියාවලිය පිළිබඳ අධීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරාට පසුව එම අධීක්ෂණ වාර්තාව ප්‍රශ්නගත කරන්න ප්‍රශ්න කරන්න පටන් ගත්තේ ගරු කතානායකතුමනි විගණකාධිපතිතුමා දඬු කඳේ එල්ලා ගල් ගසා මරා දමනවා වැනි ආකාරයෙන් තමයි ප්‍රශ්න කිරීමකට භාජනය කරු ලැබුවේ. මීට කලින් පොදු ව්‍යාපාර කර සභාව වෙනදා සිදු වුණේ විගණකාධිපතිතුමා ඉදිරිපත් කළ ද වාර්තාව පිළිබඳව මීට කලින් ඕනතරම් වාර්තා ඉදිරිපත් කළා තිබෙනවා. ඒ වාර්තාවන් පිළිබඳ අපැහැදිලි තැනක් තිබෙනවා නම් අපි निराකරණය කරගන්න අවස්ථාවක් තිබෙනවා. මුළු මනින්ම 100ට 100ක් ඒ ස්වාධීනත්වය එම නිලධාරීන්ගේ ගරු කටයුතු වගකීම් භාවය පිළිබඳවත් අපි කාටත් ඇගීමක් තිබුණා. හැබැයි මෙම ප්‍රස්තුත කාරණේදී එම සභාවේ ඇතුළේදී විගණකාධිපතිතුමා සහ එම දෙපාර්තමේන්තු නිලධාරීන්ට එල්ල කරලා තියෙන තර්ජනය, ඒක තර්ජනයක් සහ බලපෑම, එම බලපෑම සහ තර්ජනයේ සැඟවුණු මුග්ධදාස උනේ ඔවුන් බියවද්දන් ඔවුන් තර්ජනය කර යටපත් කරන්න. අපි ඉස්තුතිවන්ත වෙනවා ගරු කතානායකතුමනි විගණකාධිපතිතුමාටත් එහි නිලධාරීන්ටත් එම සභාව ඇතුළේදී එල්ල වෙන ලද තර්ජනයන්ට යටත් නොවුණු බව. ඒ වගේම සභාව ඇතුළේ විතරක් නෙවෙයි එළියේ මේ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවෙන් පිටත විවිධ අවස්ථාවල මේ ප්‍රස්තුත ගනුදෙනුව සාකච්ඡාවට බඳුන් තිබෙන වෙලාවක විගණකාධිපතිතුමාට සහ එම දෙපාර්තමේන්තුවට එල්ල කරන ලද චෝදනා එල්ල කරන ලද විවේචන ප්‍රබල වෙලා තිබුණා. ඒයි එනිසා මෙම කෝප් සභාවේ විගණකාධිපති පාර්ලිමේන්තුවේ ක්‍රියාවලිය අඩපණ කිරීම සඳහා විශාල ප්‍රයත්නයක් දැරුවා. එම ප්‍රයත්නය හමුවේ තමයි මෙම ක්‍රියාවලිය
ඉතා පැහැදිලිව එලිදරව් කරලා තිබෙනවා. ඒ එලිදරව් කිරීම අනුව ගරු එම එලිදරව් කිරීම අනුව ගරු කතානායකතුමනි මෙම ගනුදෙනුව සිද්ධ වූ මොහොතේ පාඩු අවාසි එදා දිනේදී ඒ ආකාරයට මිලදී ගැනීම හරහා එදා දිනේදී සිදු වූ අවාසි ඒක පාඩුව කියන්න පුළුවන් අවාසිය කියන්න පුළුවන් ඒකට අලාභේද කියන්න පුළුවන් මොන ආකාර වචන දැම්මත් ආණ්ඩුවට අහිමි වී තිබෙනවා මිලියන 1674ක් එක දිනයකදී එක ගනුදෙනුවකදී ගනුදෙනුව සිදු වූ මොහොතේදී රජයේ මුදල් වලට ඇති විකර තිබෙන බලපෑම සහ අවාසිය මිලියන 1674කට වැඩි බව ගරු කතානායකතුමනි වාර්තාවේ සඳහන් වී තිබෙනවා එන සමය යටපත් කරන්න පුළුවන් මා කියන්නේ එතනින් පසු ඇදිච්චි ආර්ථිකද කරන බලපෑම නෙමෙයි පොලි අනුපාතිකයන් ඉහළ යන්න සාර්වාර්ථික ප්‍රධාන සාධකයන්ට බලපෑමක් ඇති කරන්න මූල්‍ය ශේත්‍රයේ මහා විකෘති තත්ත්වයක් ඇති කරන්න ඒ ඇති කිරීම අර ආර්ථිකද කරන බලපෑම නෙවෙයි එම ගනුදෙනුව සිදු වූ මොහොතේදී සිදු වී තිබෙන පාඩුව මිලියන 1674කට වැඩි බව මෙම සභාව විසින් පෙන්වා දී තිබෙනවා ඒ නිසා දැන් මොකද සිදු වී තිබෙන්නේ ගනුදෙනුව තිබෙනවා ගනුදෙනුවට අවුල් වූ අය ඉන්නවා ගනුදෙනුවෙන් ඇට්‍රස් කරගන්න ලද ධනය සංගවා තියෙන තැන පෙන්눔 කරලා තිබෙනවා එහෙනම් දැන් පරීක්ෂණ සහ ඉස්සරහට ක්‍රියාමාර්ග නොයන්නේ එයි එයි අතරමැද අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවක් ඉන්නවා මේක කතාව අගමැතිවරයා සහ ආණ්ඩුව මෙතනින් අයින් වෙන්න මේ පරීක්ෂණ විධිමත්ව ගිහිලා වංචනයකට දඬුවම් ලබා දීමත් එම දේපල යලි අත්පත් කර ගැනීමත් මේ අදාළ ආයතන විසින් සිදු කරනවා ඇත සහතිකයි හැබැයි අද මොකද සිද්ධ වෙයි තිබෙන්නේ ගනුදෙනුව තිබෙනවා වංචනිකයන් ඉන්නවා වංචා කරලා ධනෙ තිබෙනවා හැබැයි මොකද සිද්ධ වෙ තිබෙන්නේ අතරමැද අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවක් ඉන්නවා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවක් නැත්නම් මේ පරීක්ෂණය මේ තරම් ප්‍රමාණයක් පමා වීමට හේතුවක් නැහැ මේ තරම් මොනව මොනතරම්ද කියනවා නම් ගරු කතානායකතුමනි මා දැක්ක පසුගිය සිකුරාදා අපේ ලංකා රජයේ සතු ලංකා හොස්පිටල් ආයතනයේ අධ්‍යක්ෂ ජූරි හොබවන තිනියාවල පාලිත හාමුදුරුව ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මෙම වාර්තාව ප්‍රතික්ෂේප කරන්නයි කියලා පෙස්සමක් ගොනු කරලා තිබෙනවා. ඉතින් තිනියාවල පාලිත හාමුදුරුව උන්වහන්සේට පුද්ගලික හැටියට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණායි කියලා උන්වහන්සේට නඩුවක් ගොඩ කිරීමට තියෙන අයිතිය මා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි මේ අපි විශ්වාස කළ යුතුද ගරු කතානායකතුමනි මේ සිතුවිලි උන්වහන්සේගේ උන්වහන්සේගේ මොකද සීර්ෂී නේද ඔළුවේ මම දන්නේ එක ඔව් බණ භාවනා කරනකොට මිනිත්තු පාක් තියෙනවා ඔබතුමාට ඒක ඒ බණ භාවනා කරනකොට උන්වහන්සේගේ ඔළුවේ ඇතිවිලි ඇති වූ සිතුවිල්ලක් ලෙස අපි සලකන්නේ නැහැ අපි එහෙම සලකිය යුතු නැහැ ඒ නිසා මේ අන්තිම මොහොතේ නෑ අපහස නෙමෙයි වික්ෂුන් වහන්සේලාට නේ මම මේ කියන්නේ මේ ලංකා හොස්පිටල් එකේ ඩිරෙක්ටර් කෙනෙක්ගෙන ඩිරෙක්ටර් කෙනෙක්ගෙන මම මේ කියන්නේ ඉතින් ගරු කතා නෑ එකතු එතකොට දැන් මේ සිතුවිලි නිකන් උත්පාදනය වෙනවද මේ අද දිනේ පාර්ලිමේන්තුවේ විවාදයක් ගැනීමට නියමිතව තිබෙදී ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ වාර්තාව අහෝසි කරන්න කියලා හඳුන් නැති මන්ත්‍රීතුමත් විගණකාධිපති නිලාරිත් කෝප් කමිටුවේ සමාජිකිනුත් අභියෝගයට ලක් කරන වාර්තාව අහෝසි කරන්න කියලා මේ ශේෂ්ඨාධිකරණයට යන්න ගරු කතානායකතුමනි ඒවා වෙන්නේ කොහොමද ඒ නිසා මේ අවසානයේ දක්වාම මේ දරණ ප්‍රයත්නයේ තිබෙන්නේ මෙම ගනුදෙනුව පිළිබඳ සාකච්ඡාවක් මෙම ගනුදෙනුවේ ඉදිරියේදී සිදුවිය හැකි ක්‍රියාමාර්ගත් අඩපණ කිරීම සඳහා දරන ප්‍රයත්නෙ මේ තිබෙන්නේ. ඒසම මේ ප්‍රයත්නෙට අපි ඉඩ දී යුතුද? ඒ වගේ මා දැක්කා ගරු ජනාධිපතිතුමා අද ප්‍රධාන පුවත්පත්වල ශීර්ෂ පාඩේ බවට පත් වී තිබෙනවා. මේ පිළිබඳ ජනාධිපති කමිෂන් සභාව පත් කරලා කියලා. අපි ස්තුතිවන්ත වෙනවා. හැබැයි අවුරුදු දෙකක් යා යුතුව තිබුණාද? පාර්ලිමේන්තුවේ විවාදයක් එනතෙක් තිබුණාද? කෝප් සභාවේ වාර්තාවක් ඇවිල්ලා විශාල සාකච්ඡාවකට බඳුන් වෙන තෙක් තිබුණාද? ඔහු ජනාධිපතිවරයා නම් මට මතකයි මහා මැතිවරණ වකවානුවේ එතුමා ආන්දෝලනාට තුඩු දෙන ප්‍රකාශයක් කරා මැතිවරණ අවසාන දින වකවානුවේදී ඒ මොහොතේදීත් එතුමා මේ ගනුදෙනුවට අර්ජුන මහේන්ද්‍රගේ සබඳතාවයක් තිබෙන බවත් ඒ නිසා ඔහු එම ධූරයෙන් ඉවත් කර ලෙසත් ඉල්ලා සිටි බව එතුමා ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡාවක් කරා ප්‍රකාශයට පත් කරා. හැබැයි එසේම එනම් එතුමා වූ වංචනිකෙක් බව දැනගෙන තිබියදී වංචාව සිදු වූ බව දැනගෙන තිබියදී නැවත පත්කිරීම සඳහා වැළැක්වීම සඳහා කටයුතු කරන තත්වයක් ඇති වී තිබියදී ඇයි පරීක්ෂණය සඳහා
කමිසම් සභාව පමා කිරීමේ හේතුව කියලා එතුමාගේ මා එතුමා සහ එතුමාගේ නියෝජනය කරන කෙනා. තව විනාඩි 3ක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. අවසන් වශයෙන් ගරු කතානායක මා ගොඩාක් දීර්ඝ වෙලාවක් ගන්න මේක ඇති තරම් අපි මේක සිදුවීම් කතා කරලා තියෙන්නේ. මා අවසන් වශයෙන් කියන්නේ දැන් මෙම ගනුදෙනුව හරහා විශාල මූල්‍ය පාඩුවක් සිදු වී තිබෙනවා. එම පාඩු අපේ රටේ ආර්ථිකයට ඇති කරලා තියෙන බලපෑමට බලපෑම ඊට වඩා මහත්. ඒ නිසා මෙම පරීක්ෂණේ වග උත්තර කරුවන් නීති හමුවට පැමිණිය යුතු නැද්ද? එය ගරු කතානායකතුමා අපේ රටේ තියෙන මේ සාම්ප්‍රදායික ක්‍රියාවලිය හරහා කළ හැකි කියලා ඔබතුමා විශ්වාස කරනවාද? මෙය නීතිපති පාර්ලිමේන්තුවට යොමු කරනවා. නීතිපති පාර්ලිමේන්තුවෙන් අධ්‍යයනය කරනවා. ඒ අනුව කවර හෝ පනතක වගන්තියක් උල්ලංඝනය වී තිබෙනවාදැයි කියලා විමර්ශන ලක් කරනවා. ඒ ලක් කිරීම අනුව එම වගන්ති උල්ලංඝනය වී තිබෙනවා යයි කියා නඩුවක් ගොනු කරනවා. ඔකනේ සාම්ප්‍රදායික ක්‍රියාවලිය. හැබැයි අපි ඇස් ඉදිරි පිට පිටා පැහැදිලි ගනුදෙනුවක් තිබෙනවා. මේ කිසිසේත්ම නීතිතිපති දෙපාර්තමේන්තුවෙන් හෝ තිබෙන අනපනත් වලින් හෝ තිබෙන ආයතන වලින් හෝ යටපත් කර වලලා දැමී නොහැකි ගනුදෙනුව. මේ තරම් ඒ කියන්නේ හොරකමක පාරදුස්්‍යභාවය මේ තරම් හොරකමක පාරදුස්්‍යභාවය රටට එලිදරව් වෙච්ච එකක් නෑ ගරු සභාපතිතුමනි. ගරු කතානායක හොරකමක පාර ඉතා හොඳින් හොරකම සමාජයට එලිදරව් වී තිබෙනවා. එහෙමනම් දැන් කල යුත්තේ කුමක්ද? මෙම වංචනිකයන් නැවත නැවත අපි කියව නැවතත් අඩුමතරමේ මහ බැංකුව මෙවැනි ආන්දෝලනාත්මක ගණදෙනුකට සිදු දී තිබෙන පොපොචෝල් සමාගමේ ප්‍රාථමික ගණන් කරුවන් කෙනකින් අයින් කළ යුතුද? එන අවසන් කරන්න වෙලාව හරි ගරු මන්ත්‍රීතුමා. දෙවනි ආකාර මම අවසන් කරනවා ගරු කතානායකතුමා. දෙවනිව කළ යුතු තිබුණා මෙම ගනුදෙනුවට සම්බන්ධ තවත් නිලධාරීන් කණ්ඩායමක් ඉද මේ මහ බැංකු අධිපතිවරයා තමන්ගේ ඔළුවේ හැදිච්ච තමන්ගේ තනි හිතුවක්කාරී තක්කඩි ක්‍රියාවක් නොවේ. ඒට රංචුවක් තිබෙන මහ බැංකු වගේම එළියේ ඉන්නෝ දේශපාලන අධිකාරිය. මොකද ඉතාල පැහැදිලිව මෙම ගනුදෙනුව සිදු ආකාරයත් එම ගනුදෙනුව ආරක්ෂා කරන්න මැදි වෙච්ච ආකාරයත් ආරක්ෂා කිරීමේ සියලු පියවර දෙස අපි ඉතා හොඳින් විමර්ශනශීලීව බැලුවොත් එම ගනුදෙනුවේ ප්‍රධානම ආරක්ෂිතය බවට අග්‍රාමාත්‍යවරයා පත් වී තිබෙනවා. එනිසා ආරක්ෂකයෙක් බවට පත් වී තිබෙන අග්‍රාමාත්‍යවරයා ඒ අග්‍රාමාත්‍යවරයා පාලනය හොබ වුණ ආණ්ඩුවකි මේට නිසි දඬුවම් ලැබෙවි කියලා අපි විශ්වාස කළ යුතුද? ඒ තරම් අන්ධබාල තත්වයකට අපි පත් වී තුනේ. එනිසා මම ඔබතුමාගේ ඉල්ලා හිටින්නේ කෝප් සභාවේ පාර්ලිමේන්තු වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මූලික හැටියට ඔබතුමා කටයුතු කරනවා. ඔබතුමා අපේ රටේ ව්‍යවස්ථා දායක මණ්ඩලයේ සභාපතිවරයෙක් හැටියට කටයුතු කරනවා. ඔබතුමා වංචා දූෂණය පිළිබඳ විශාල හඬක් නගලා තිබෙන ඉතිහාසෙ. ඒ නිසා මා කියන්නේ මෙම වංචනිකයට දඬුවම් දීමේ ක්‍රියාවලිය මේ පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවේ ප්‍රධානී හැටියට ඔබතුමාගේ අතටත් අරගෙන මෙහෙවන්න කියන එක තමයි ගරු කතානායකතුමා මා ඉල්ලා සිටින්නේ. එසේ නැතුව වංචනිකයන්ට වංචනිකයන් දඬුවම් ලබා දෙවි කියලා අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. ඔබතුමාගේ අතටගෙන මෙය අපරාධ පරීක්ෂණ යොමු කිරීම ඒ හරහා නැවත නැවත වාර්තා කැඳවීම මේ සියලු ක්‍රියාවලිය අධීක්ෂණය කටයුතු ඔබතුමා බාරගත යුතුයි කියන යෝජනාව ඉදිරිපත් කරනවා.